වැඩක් පෙන්නන්නද? මේ බලන්න මීය කිර වෙලා දැකලා තියෙනවද? ඉතින් සමහර කෙනෙක් මරලාදයි මන්න සත්තු මරන්නේ මදුරු එක මරන්නේ ඒ හින්දා. හැබැයි ඔයාගේ ගෙදරත් ඔයාගේ තියෙන පොතුයි ඔක්කොම විනාශ කරනවද? තියෙන රෙදි ටික කපනවද? ගෙනාවු කෑම විනාශ කරනවද? බේරා ගන්න බැයිද මොනවා කරා? ඉතින් ඕකට සරල විසඳුම් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඔලින්ද මෙහෙම කඩලා විසික් කරන්න හොඳ දෙයක් නෙමෙයි. හැබැයි මං අද ඔබට කියන්නේ ඔලින්ද වලට වඩා ඔබේ තියෙන ලොකු ප්‍රශ්නිකට විසඳුවා. මීයෝ. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් තමයි අද කියන්නේ. ඔයත් ආසද සත්තුන්ට? ඔයත් බල්ලෝ පූසෝ මීයෝ එහෙම ඇති කරනවද? මීය කිව්වම අප්පිරියයි නේ. හැබැයි සමහර රටවල නම් මීයොත් ඇති කරනවා. හැබැයි ඔයාට නම් මීයෝ දකින්නකොට අප්පිරියයි. ඒ කියන්නේ මොන කෑමක්වත් තියාගන්න බෑ. හොඳ ડોකියුමන්ට් වැදගත් දේවල් ඔක්කොම කපලා දානවා. කොච්චර වැහුවත් බේරා ගන්න බෑ. අපිරිසිදු කළා. අනික නිවුස් වලට අහන්න තියෙනවා මීයුණ හැදිලා මැරිච්ච මිනිස්සු ගාන. ඉතින් ඕවා දකින්නකොට අපිරියයි. හැබැයි හිතලා බලන්න ඕගොල්ලෝගේ ඔච්චර හොම හොඳට තිබිලා මීයන්ගෙන් බේරා ගන්න බෑ. හැබැයි ඉස්සර ගම්වල කටු මැටි ගහපු ගෙදර එහෙම නැත්තම් වී අවුරුද්දටම වී ගබඩා කරලා තිබුණා. දැන් වීට් පොඩ්ඩක් තියාගන්න පුළුවන්ද? ආල් ටික තියාගන්න පුළුවන්ද? කුස්සිය තියෙන එක එක ඒවා තැනින් තැනටත් අරන් යනවා. ඉතින් ඇයි ඉතින් ඒ තාක්ෂණය ඔවුන් පොඩි පොඩි කෙම් ක්‍රම වගේ දේවල් හදාගෙන තිබුණා. ඉතින් මං අද ඔබට කියලා දෙන්නේ ඒ දෙය. ඉතින් ඔබ ගැමිය YouTube channel එකට අලුත්නම් අපිව subscribe කරලා අපිත් එක්ක touch එකේ ඉන්න මේ video එකේ මුල ඉඳලා බැලුවොත් ඔබටත් මෙන්න මේ වගේ මී ප්‍රශ්න වලින් බේරෙන්න පුළුවන්. නවීන සහ ඉහළම තාක්ෂණයෙන් යුත් අතිශය ලාභදායි හරිතාගාර ව්‍යාපෘති ඉදිකරවා ගැනීමට සහ grow bags සියලුම වර්ගයේ දෙමුම් පැල ලබා ගැනීමට දැම්ම පහත අංකය මතන්න. මේකට සරල දෙයක් තමයි තියෙන්නේ. ඉතින් මොකද්ද මේ? මේ ඇවිල්ලා ඔලින්ද කොළ. ඉතින් ඔලින්ද කොළයි වරා කොළයි හකුරු ටිකක් තමයි ඕනේ. මේවා හොයාගන්න අමාරුද? හැබැයි ඔය ගමේ ගෙවල් වල පොඩ්ඩක් ඇවිද්දානම් ඔලින්ද කොළ ඕන තරම් තියෙනවා. වරා එහෙම පාරවල් ලයින් පරපවා වියලි කලාපේ තියෙනවා. ඉතින් හකුරු ටිකක් ගන්න එක මහ දෙයක් නැහැනේ. ඉතින් ඔන්න ඔය ටික විතරයි ඕනේ. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. මීයෝ නැති කරන්න ඕන තරම් හොඳ නැති ක්‍රමක් තියෙනවා. ඒ කියන්නේ සත්තු මරණ ක්‍රම. හැබැයි මම මේ කියලා දෙන්නේ නැහැ මේ වයින් සත්තු පළවා හරින. ඉතින් බල්ලන්ට පූසන්ටත් එහෙම එක එක ක්‍රම තියෙනවා. ඒගොල්ලෝ අකමැති සුවඳවල. මොකද අපි වගේ නෙමෙයි, අපිට වඩා නහය ඒ කියන්නේ හොඳට ඉව තේරෙනවා. කන් හොඳට ඇහෙනවා. දැන් බල්ලෙට පූසෙට බලන්න අවුරුදු කාලේ රතින් යනකොට එහෙන අමාරුවෙන් ඉන්නේ. මොකද ඒ අපිට වඩා ඇහෙන ඉඳ. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ ව දැන් සාමාන්‍ය හිතලා බලන්න බල්ලෙ පූසෙක් කිලෝමීටර් 15ක් විතර දුර දාලා ආවත් ඌ ගෙදෙට්ට හොයාගෙන එන්න පුළුවන්. ඉතින් එච්චර ඉවත් තියෙනවා ඒ සත්තුන්ට. ඉතින් මීයොත් එහෙම තමයි. අනික මීයා ගෙදර කොතනද පුරුදු වෙන්නේ? එතනම තමයි හැදෙන්නේ. අනික ඊළඟට පැටව් බිහි කරලා ඔයාගේ මුළු නිවසම විනාශ කරලා තමයි දාන්නේ. සෑහෙන දේවල් ඔයාට පුච්චලා විසික් කරලා දාන්න වෙනවා මීයන්ගෙන් බේර ගන්න. ඉතින් ඒකට ගන්න තියෙන්නේ ඉස්සර ගැමියෝ ගත්තේ සරල දෙයක් වරා කොළ. වරා කොළ එහෙම කඩනකොට කිරියනවා. ඉතින් ඒ කිරි ටිකකුත් ගන්නවා. ඊළඟට ඔලින්ද කොළ ටිකකුත් ගන්නවා. ඊළඟ වලා කොළත් ගන්නවා. ඒ තුනම දාලා වරා කොරයි වලා කිරි ඔලින්ද කොළයි දාලා කෙටුවාම අමුතු සුවඳක් එන්නේ. ඒ සුවඳට කැමති නැහැ. හැබැයි ඒකට මේ හකුරු ටිකකුත් මිශ්‍ර වුණාම මේක ඩබල් ත්‍රිබල් වෙලා එන්නේ. ඉතින් ඊළඟට මේකට ඉතින් මේකට ගන්නේ වරා කොරයි ඔරලින්දායි ඊළඟට හකුරු ටික. මේ තුන කෙටුවාම එන්නේ අමුතු ස්මෙල් එකක්. ඒක ඔයාට තේරෙන්නේ නැහැ. මොකද ඔයාගේ නහයවල් එච්චර දියුණු නැහැ. හැබැයි මීයන්ට ඒ සුවඳට කැමති නැහැ. ඉතින් ඊළඟට අපිට මොකක් හරි මීයෝ වැඩියෙන් ගැවසෙන තැනක තියලා බලන්න. මීයෝ එන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඉස්සර ওই මීව අල්ලන්නත් ක්‍රම තිබුණා. ඉස්සර මිනිස්සුත් මීයෝ මැරුවේ නැහැ. ඉතින් මට මතකයි ඉස්සර අපේ ගෙවල් වල ඔය නිකන් ඇලුමිනියම් භාජනයක් වගේ දෙයක යට පොල් ඇට්ටියකට
පොඩි ඉරට්ටක් ගහල පොල් ඇට්ටියේ ඉස්සරහින් දානවා මොනවහරි ඒගොල්ලො කැමති පොල් කෑල්ලක් හරි පුච්චලා ඇනලා අර ඇට්ටිය උඩ තියෙනවා. ඊළඟට මීය ඇතුළට ගිහිල්ලා අර පොල් කෑල්ල පොඩ ඇද්දාම මීය කෙලින්ම අර කැතුලේ හිර වෙනවා. ඉතින් ඒක මන් නිකන් මේ මට මතක් වුණාම කිව්වේ, මොකද ඉස්සර ඒ වගේ ක්‍රම. ඉතින් ඔයාගේ ගෙදර මී පෙට්ටියක් නැත්නම් ඒ වගේ පොඩි උගුලක් හරි අටවල බලන්න. ඉතින් මේවා 100% සාර්ථක ක්‍රම. ඉතින් මේ වගේ දේවල් වලින් මී කරදරේ නැති කරන්න පුළුවන්. අනික මේවා ඇවිල්ලා වසගෙනල්ලා මීයත් මරාගෙන ඔයාගේ දරුවන්ට ඔයාගේ ඉන්න අනික් සුරතල් සත්තුන්ටත් මැරෙයි කියලා රිස්ක් එකකුත් තියාගෙන තියෙන දේවල් නෙමේ. ඉතින් කඩේ තියෙන ඔය සමහර දේවල් මහා පාපකාරී වැඩ. හැබැයි මේවා එහෙම නෙමෙයි. දැන් ඔබ උන තර විදිහට ඇල්ලුවොත් ඔබට ඌව මීය කොහෙට හරි ගෙනihin දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ ක්‍රම භාවිතා ගන්න. ඉතින් මං හිතනවා මේක මී ප්‍රශ්නේ තියෙන ගොඩක් අයට වැදගත් වෙයි. ඉතින් මම ඊට ඉස්සෙල්ලත් මී වල්ලන ඕන තරම් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් අර ගොඩක් අය කමෙන්ට් දාලා අහන හින්දා තමයි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. ඉතින් තවත් ඔබට ඒ වගේ ගැටලු තියෙනවා නම්, ඔබට හානි කරන සත්තුන්ගෙන් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මං ඒවට තියෙන සරල විසඳුම් ඉස්සර ගැමියෝ භාවිතා කරපු දේවල් ඔබට කියලා දෙන්න. ඉතින් ওই පිටරටවල් වලත් ඔය වගේ එක එක ක්‍රම භාවිතා කරනවා ඒ සත්තුන්ගෙන් බේරගන්න. ඉතින් සමහර සත්තු රටවල් වල නම් මීයෝ හුරතලේට හදනවා කූඩු කරලා තියෙන මිනිස්සු ඇවිල්ලා අරන් යනවා අපේ අර මාළු විකුණනවා වගේ. ඉතින් ඒ ට්‍රැවල් කරනකොට ඒ දකින වීඩියෝ බලන්න ගැමියා ට්‍රැවල් YouTube channel එක subscribe කරන්න. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි. ඔබේ බගාවේ 100%ක් සාර්ථක අස්වැන්නකට පාරම්පරික වට්ටෝරුව අනුව නිපදවන කාපනික දියර පොහොර ක්‍රමවිකර්ෂක ලබා ගැනීමට දැම්ම පහත අංකය අමතන්න.